මම කියවන්න මම පැහැදිලි කරලා දෙන්න මම දන්නේ නැති නිසා නේද මොකද කියන්නේ වැඩ බලන ජනාධිපති කාලයට දෙන්න වැඩ බලන ජනාධිපතිවරයා ලෙස කතානායකතුමා පත්වන්නට නම් ජනාධිපති අගමැති දෙදෙනාගේ වරද උරෙන් ඉල්ලා සිටුම්මයි ඔබටයි මටයි මේක එඩිට් කරගන්න බෑ තමයි විවස්සක් ඊළඟට ඒ ඉවත් වීමට රණවීර වික්‍රමසිංහ මහතා එකඟ විය යුතුයි ඔහු පැහැදිලි කරුවා මම දුරෙන් ඉවත් වෙන්නේ නැහැ කියලා ඒ වගේම කතානායකතුමාව අපිට බලෙන් වැඩ බලන ජනාධිපති කරන්න බෑ එතුමා වැඩ බලන ජනාධිපති වුණාම එතුමාගේ මන්ත්‍රී කමන්දත් වෙනවා අනිත් जनाधिपति कथानायक जनाधिपति दूर व्यवस्थानुकूल जनाधिपति जनाधिपति दान प्रश्न जनाधिपति पास जनाधिपति विरोधी මේ අපේ කළුතර ගාලේ මාතරින් උපාසකම්මගෙන උඩ අනුරාධපුර යන වීසා ගන්න වෙයි කිව්වා. රණවීර වික්‍රමසිංහ තමයි වරදිකාරියා ද්‍රෝහියා උහුට විරුද්ධව ඡන්දෙන්න කියලා කිව්වා. රණවීරව පාව දුන්න කිව්වා. හම්බන්තර වරාය වික්‍ර රණවීර වික්‍රමසිංහ. ඇත්ත. ඒ හම්බන්තර වරාය බේර ගන්න දෙන්න කිව්වා අපේ රණවීර වික්‍රමසිංහ පරාජයපත් කරා. මහා බැංකුව බැඳුම් කර වංචා. මහා දවාලේ සිද්ද වෙච්ච මහා මුදල් මංකොල්ලේ. ආපු ගමන් දනුවම් කරන්න ආවා. මේක චූදිත රණවීර වික්‍රමසිංහ කිව්වා. එහෙම කියලා තමයි ඡන්ද ගත්තේ. ඕනනම් අහන්න බඳුරු මාර්ග දාපු ලාවක හැමදාම තුන්තුත්‍ය වගේ තිබුණේ තමයි මහා දවාලේ මහා බැංකුව සිද්දෝච්ච මහා මුදල් මංකොල්ල කියලා කිව්වේ. එහෙම ඡන්ද ගත්ත රණවීර වික්‍රමසිංහ පෙන්නලා පාසුක ප්‍රහාරය 97 වතාවක් රණවීර වික්‍රමසිංහ තිරපු සෙකියුරිටි කවුන්සිල් එකට තොරතුරු ඇවිල්ලා පාසුක ප්‍රහාරය වළක්වා ගන්න බැරි වුණා. මුස්ලිම් මන්තවාදයට වැඩෙන්න රණවීර වික්‍රමසිංහ ඉඩ දුන්නා කියලා කිව්වා. රණිල්ව පෙන්නලා තමයි පාර්ලිමේන්තු ගියේ. රණිල්ව පෙන්නලා පාර්ලිමේන්තු ගියේ. කළුතර දිස්ත්‍රික්කේ කවදාවත් 10 දිනාගෙන් 8 දිනේ පාර්ලිමේන්තු යන්නේ නැහැ. ඒ විරෝධය හැදුවේ නැත්තම්. ඊළඟට ඒ හදන අතර මොකද කරේ? මතක තියාගන්න. අපිවත් හේතු කරා ඒ රණිල් වික්‍රමසිංහගේ දේශපාලනය. අපි මොනවද කළාද? අපි හො අගමැති කළාද? අපි හො ජනාධිපති කළාද? අපි ඇමතිකමක් අරගෙනද? මම පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරයෙක් හැටියට ජනතා මිත්‍රයෙන් පත්වල වාඩිලා හිටිය අවුරුදු 4ක්ම ආරම. හැබැයි අපිට ගැහුවා රණිල් වික්‍රමසිංහත් එක්ක තමයි අපි ඉන්නේ කිව්වා. අපි රතුවලි පටව කිව්වා. මතකද? ඒ මැතිවරණේ හැම වේදිකාවක් ගානෙම ගිහිල්ලා කිව්වේ අපි සම්බන්ධ කරා රණිල් වික්‍රමසිංහ. එහෙම අපට එහෙම චෝදනා කළ අවලාද ගහලා රණිල් වික්‍රමසිංහ රට බෙදෙනවා රට විකුණනවා රට කෑලි වලට කඩනවා බැංකුව ගැඩුවා පාස් ප්‍රහාත මග සලසුවා ඔක්කොම කියලා ඡන්ද අරගෙන පාර්ලිමේන්තුවට ඇවිල්ලා තනි ආසනයක් ඒකත් ඡන්දෙන් නෙවෙයි පත් වුණා. එහෙම කෙනෙකුට 133ක් අත උස්සලා 34 වෙනි රණිල් වික්‍රමසිංහ වෙන්නේ නැති අත උස්සලා ජනාධිපති කරනවා. මම අහන්නේ ඔහුටන ඡන්ද හදපු පාක්ෂිකය ගම්වල ඉන්න ඒක අනුමත කරනවා? ඔවුන්ගේ හෘද සාක්ෂියෙන් අහලා බලුවා. ඕන්දි ඕන් පාඩකාලය යන්නේ කොහොමද කියලා හිතුවද? අඩු ගන්නෙ මම කියන්නේ වෙන කෙනෙක් හොයාගන්න තිබුණ නැද්ද පොලිස් ජනපරමුණ? ඕනතරම් මිනිස්සු අපි හිතන ඕනතරම් මිනිස්සු ටික අපි අගමැතිකම අපට දෙන්න කියලා යෝජනා කරන වෙලාවේ අපි කිව්වා මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු 12 10ක් ඕට්ටුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සජබ TNA එකේ ඔය හැමතැනම ඉන්න 10ක් 12ක් අපට දෙන්න හොඳ කැබිනට් එකක් හදාගන්න කියලා. ඒකේ පොහොට්ටුවක් තියෙනවා. දැන් රනිල් වික්‍රමසිංහව ජනාධිපති කුටියේ වාඩි කරේ. මම කියන්නේ දීබී ජේතුංග මහත්මයා එතන වාඩි වෙච්ච එකේ ඒගොල්ලන්ට 125 පාර්ලිමේන්තු තිබ්බ එක්සත් ජාතික පක්ෂයට. ඒ එක්සත් ජාතික පක්ෂ අනුමැතියෙන් තමයි ඔහු ජනාධිපති වුණේ. හැබැයි මේක එහෙම නෙවෙයිනේ. තනි ආසනයක් තියාගත්ත කෙනෙක් අගමැති කරනවා. ඊළඟ ජනාධිපති වෙනවා. යොන් ඕන ජනාධිපති නොකර ඉන්න තිබ්බා. ඕන්ගේ පක්ෂයේ බාණ්ඩාගාරික ඡන්ද ඉල්ලුවා. අයි වෙන කෙනෙක් නෙවෙයිනේ. පොදු ජන පෙරමුණේ බාණ්ඩාගාරික ඡන්ද ඉල්ලුවානේ. ඒක වැරදි තොරතුරක් ડોක්ටර්. කමක් නැහැ. හරි කමක් නැහැ නෙමෙයි. ඒක සාකච්ඡා කරන්න. එහෙනම් කියන්න මොකද ඇලි? ආ මොකද වැරද්ද? දලසලා පෙරම ගරු හිටපු ඇමතුමා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බාණ්ඩාගාරික නෙවෙයි. නෙමෙයි. ආ බාණ්ඩාගාර නෙමෙයි. පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තුව ආවේ. ඒකත් නෙවෙයිද? පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තුව. පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තුව ආපු කෙනා. ඒක නිසා මේ රනිල් වික්‍රමසිංහව මේ කුටුවේ වාඩි කරේ
තනිකරම මේ පොහොට්ටුවේ ඡන්ද වලින් ඒක 2019 ජනමතයටත් විරුද්ධයි 2020 ජනමතයටත් විරුද්ධයි හරි ඔබතුමා ගාව සම්මාන 2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙලා ඒ ජනාධිපතිවරණයෙන් පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති කරනවා කියන ප්‍රොන්දුම තමයි ඔතනින් දෙක් ගත්තේ එහෙම අරගෙන ඇවිල්ලා එදා පරද්දන්න කැම්පේන් කරපු රන්ලි ක්‍රමසිංහව ජනි ජනාධිපති පුටි වාඩි කරන්නට පොහොට්ටුවේ මන්ත්‍ර අත උස්සනවා මට තියෙන ප්‍රශ්නේ පොහොට්ටුවේ ඒක සදාචාර සම්බන්ධ ප්‍රශ්න නෙමෙයි මේ පාර්ලිමේන්තුව තවදුරටත් ජනමතේ නිරූපණය කරනවා මෙවැනි පාර්ලිමේන්තුවකින් මේ රට සම්බන්ධයෙන් තීන්දුව ගන්න පුළුවන්ද මේ ව්‍යවස්ථාව කරන ජනතා පරමාධිපත්‍ය මේ පාර්ලිමේන්තුව ආරක්ෂා වෙනවද මොන ජනමතයක්ද මොන ජනතා පරමාධිපත්‍යක්ද ඒ කියන්නේ Tamanට ඕන නම් තම මෙච්චර ජනතා විරෝධියක් තියෙද්දි ඒක සමහන් කරන්න පාර්ලිමේන්තුවේ බහුතරයක් පක්ෂ යම් සාධනීය විසඳුමක් යෝජනා කළා තියෙද්දි ඒක ඔක්කොම පැත්තක දාලා Tamanට පාර්ලිමේන්තුවේ හදාගත්ත බහුතරය පාවිච්චි කරලා ඕන දෙයක් Tamanට කරන්න පුළුවන් කියලා කිව්වේ ඊයේ මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා එළියට යනකොට තිබ්බ වොයිස් කට් එක මම කියන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගණ ඡන්දය දුන්නටත් වඩා බරපතලයි ඔහු මේ රටේ ජනතාව ගැන දක්වන හැඟීමේ වොයිස් කට් එකෙන් එළියට ආවේ දලස් අපි තමයි දැම්මේ දලස් අපි තමයි දැම්මේ මේවා නිකන් කාටද මේ කියන්නේ මේ බබ්බු කියලා හිතන් ඉන්නවද මම කියන්නේ උගල ආණ්ඩු කරන්න හැබැයි මතක තියාගන්න ඔබ මේ විදිහට ජනතාව රවට්ටලා බලහත්කාරය තමන්ගේ පාර්ලිමේන්තුවේ තියෙන බලය පාවිච්චි කරන්න අර්බුදයට යන්නේ මේ රට පාරේ උද්ඝෝෂණ කරන මේ රටේ මිනිස්සු වෙඩි කන්නේ අතපය කැඩෙන මේ රටේ මිනිස්සුන්ගේ එසම් ඔබට බලයට වඩා මේ රටේ මිනිස්සු ගැන හිතන්න බලය තියාගෙන යන්න පුළුවන් අවුරුදු පහ සම්පූර්ණ කරලා පෙන්ෂන් එක ගන්න පුළුවන් ලැබිච්ච දේ පර්මිට් එක ගන්න පුළුවන් වෙයි. හැබැයි මතක තියාගන්න මේ රටේ බලය දීපු මිනිස්සු ඊට වඩා වැදගත් කියලා.